අයිබෝවන් තෙරුවන් සරණයි ජයග්‍රහයි දවස ප්‍රාර්ථනා කරන සිරු දිනාටම ඔබ සෑම උදෑසනකම ආගමනුකූල වතාවත් පිළිදෙලා ඔබගේ ඊටුදෙන් වැඳපුදාගෙන අසීමිතව විශ්වාසයෙන් নমස්කාර කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් නම් ජීවිතේ පුරාම යම් කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරන්න පුරුදු පුහුණු කර ගන්න යහපත් ආකාරයෙන් ඔබට කටයුතු කරන වාසනා ගුණයක් පවතිනවා අද ක්‍රිස්තු 2019 ජූනි මාස දසවක තිතියලත් 28 වෙනි සිකුරාදා දවස අද උදේ 9:11 දක්වා කේතුට හිමි අස්විද නැකත පවතිනවා එතෙන් පටන් සිකුරුට හිමි බෙර නැකත උදාවීම නියමිතව පවතිනවා අද දින ඉර උදාවීම පෙරවරු 5:58 ඉර බැසියන් පසු 6:29 අද යෙදෙන අද දින ඔබ යම් සුබ කටයුත්තක් කරන රාහු කාලයෙන් මගින් සුබ දිසා බලා සුබ වර්ණයෙන් සැරසීම කටයුතු කිරීම තුලින් ඔබට සාර්ථකත්වය කරා යාමට පුළුවන්කමක් තියෙනවා අද දින රාහු කාලය දිවා කාලය තුල 10:10 28 11:58 දක්වා පවතිනවා ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දිසා වශයෙන් ඔබ උතුරු දිසාව යොදා ගන්න මරුසිටින දිසා වන්නේ ගිනිකොන දිසාවයි රාශි චක්‍රය තුළ ග්‍රහවලල්ල තුළ තාරකාවන් ගමන් කරන ආකාරය අනුව ක්‍රිෂ්ණමූර්ති පද්ධති අනුසාරයෙන් ඔබගේ ලග්නෙන් ලග්නයට බලපාන ආකාරය අප මදක් විමසල බලමු රාශි චක්‍රයේ ප්‍රථම රාශිය මේෂ ලග්න ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ කුජාද ගමන් කරනවා සෙනසුරුගේ නැකත සෙනසු උපස්ථානයක ඔබ කේන්දරේ සතර වැන්නේ ඔබගේ දේපල ගැන කියන ස්ථානයේ බුද සමග ඒක රාශි විලා ඔබ මහපොළොව සම්බන්ධ භූමි සම්බන්ධ යාන වාහන සම්බන්ධ කටයුතු කරන අයකුණන් අද විකිනීම් කටයුතු වලින් මිලදී ගැනීම් කටයුතු වලින් යහපත් ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතිනවා ඒ වගේ තමයි ගොඩනැගිලි සම්බන්ධ කටයුතු කරන අයකුණන් යම් යම් ආකාරයේ බාධක ගැටලු කරදර ඇතිවීම ඉඩලා පවතිනවා කලට වේලාවට වැඩ කටයුතු අවසන් කර ගැනීම නොහැකි වෙන නිසා යම් යම් ආකාරයේ මානසික පීඩා චිත්ත පීඩාන තරම් බහුල වෙනවා ඔබ විකිනීම් කටයුතු කරන අයකුණන් ඔබ බිස්නස් කරන අයකුණන් ඒවම කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතින වෙනදාට වැඩිය බඩු භාණ්ඩ බාහිරාදී ටිකක් ගෙනලා තියාගන්න අද විකිනීම් කටයුතු වලින් යහපත් වෙනවා ඒ වගේ තමයි ප්‍රේමයේ ආලෙවැනි කටයුතු වලදී නම් තරම දඩබ්බර ආකාරයට කෝපයට පත්ව කටයුතු කිරීමේ ඉඩර පවතින දිනයක් නිසා ඉතාමත්ම ඉවසීමෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න විවාහ අපේක්ෂාවෙන් කටයුතු දුවා දරුවන්ට ඔන්න හිතවත් අය මාර්ගයෙන් අසල්වාසීන් මාර්ගයෙන් ඥාති හිත මිත්‍රාදී මාර්ග ඔබට විවාහ යෝජනා ලැබීමට බොහෝමයක්ම ඉඩකඩ පවතිනවා ඒ වගේ තමයි ඔබට වෙනදාට වැඩිය හිතවත් අයගෙන් උදව් උපකාර ලැබෙන දිනයක් ඔබට සාර්ථකනේ වගේ තමයි සවස් භාගයේ තුල දහවල් කාලය තුර තරමක් දුර බැහැර ගමන් මන් යෙදීමට ඉඩකඩ පවතින නිසා මගතට ගමන් විවන් යෑමේදී හොඳව කල්පනාවෙන් ඉවසීමෙන් යුතුව කටයුතු මතක තබා ගැනීම ඉතාමත් වැදගත් ඒ වගේ තමයි සහෝදර සහෝදරයන්ගේ යම් යම් ගැටලු කාරණා නිසා තරමක් මානසික පීඩා චිත්ත පීඩන්න බහුල වෙනවා මේ සලක්න හිමියන්ට ඒ හින්දා ඔබ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබගේ ගෙල ප්‍රදේශයේ ආශ්‍රිතවල පිටකොන්ද ප්‍රදේශයේ ආශ්‍රිතවල බාහුව ආශ්‍රිතවල කකුල් කඳන් ආශ්‍රිත වෙලා ඔබට අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි විමසිලිමත් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන ඔබට පුළුවන් නම් සූර්ය පිරිතෝ ජය පිරිත වරක් උද සජ්ජානක ශ්‍රවණය කරන සුබ වර්ණ වශයෙන් ඔබ සුදු පාට වර්ණය හා කොළ පාට වර්ණය යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 9 හා අංක 4 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා රාශි චක්‍රයේ දෙවන රාශිය වෘෂභ ලග්නය ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු සිකුරුවද ගමන් කරනවා කුජගේ නැකතක සෙනසුරු උපස්ථානයේ ගමන ඔබගේ කේන්දර ලග්න භාවය තුළ තමයි ගෝචර වෙන්නේ විශේෂයෙන් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී හවුල් කටයුතු වලදී වෙනදාට වැඩිය සියලු දෙනාගේ උදව් උපකාර අරගෙන ඔබගේ සියලු කටයුතු සාර්ථක කරන වාසනා ගුණයක් පවතිනවා ඒ වගේ තමයි සාමූහික වැඩ වලින් ඔබට උදව් උපකාර උපදෙස් ලැබෙනවා වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න යම් යහපත් දිනයක් වශයෙන් පෙන්눔 කරන ඔබ උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත් එතම ප්‍රේමයේ ආලෙවැනි කටයුතු වලදී නම් තරමක් දඩබ්බර ආකාර තින් තින ගැනීමට බොහොමයක් පොළඹවන දවසක් තමයි අද ගෙවන්නේ බොහොම හිතුවක්කාර ආකාරයට කෝපයට පත්ව ආවේගශීලීව කටයුතු කිරීමට පොළඹවන දිනයක් නිසා ඉතාමත්ම ඉවසීමෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන ඒ වගේ තමයි සවස් කාලය තුළදී දහවල් කාලය තුළ නොගැලපෙන යහළු ඉර මුණ ගැසෙන බොහොමයක් ඉඩකඩ පවතිනවා ඔබගේ ආත්ම ගරුත්වය ගැන හිතලා බලලා කටයුතු කිරීම මතක තබා ගැනීම බොහොමයක් වැදගත් වෙනවා ඒ වගේ තමයි ස්ත්‍රීන් සම ගනුදෙනු කිරීම කටයුතු කිරීමේදී නම් ඔන්න රහස් ආකාරයෙන් වෘෂභ ලග්න හිමියන්ට ඔන්න යම් යම් බලපෑම් ඇති වෙනවා. එම නිසා ඔබ මේ தත්ත්වය අවබෝධ කරගෙන වෙනස් කරන කටයුතු කරන්න. ඒ වගේ තමයි ඔබගේ රැකී ආරක්ෂාවක් ඔබ නව බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා යොමු වීම ඉතාමත් යෝග්‍ය දිනයක්. ඉල්ලුම් පත්‍ර බාර දෙන්න සමගර සහභාගී වෙන ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න වාසනා ගුණයක් පවතිනවා. ඔබගේ කලව ප්‍රදේශය ආශ්‍රිත වෙලා රහස් ප්‍රදේශය ආශ්‍රිත වෙලා ඔබගේ අක්ෂි ආශ්‍රිත වෙලා මුඛ ආශ්‍රිත වෙලා සවන්පත් ආශ්‍රිත වෙලා යම් යම් ආකාරයේ අසනීපතත්වයන් ඇතිවෙන ඉඩර පවතින ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන ඔබට පුළුවන් නම් තුන් සූත්‍රය හෝ ජයපිරිත වරක් උද සජ්ජන ශ්‍රවණය කරන සුබ වර්ණයේ වශයෙන් ඔබ අද 23 වර්ණ යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 අංක 2 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ තුන්වන රාශිය මිතුන් ලග්න ඔබ ලග්නාධිපති වෙන්නේ බුධ බුදාද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක බුදුගේ උපස්ථානයේ ගමන ඔබ කේන්දරේ දෙවෙනි භාවය තුළ කුටුම්භ ස්ථානගතව තමයි ගෝචර වෙන්නේ. විශේෂයෙන් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් හවුල් කටයුතු වලින් වෙනදාට වැඩිය
සාමූහිකව කටයුතු කිරීමට පුළුවන්කම පැවතුනත් ඔබ සමග වැඩ කටයුතු කරන පරිබාහිර පුද්ගලයන් සේවකයන් දැසිදස්සන් සමග යම් යම් ආකාරයේ මතභේද මත ගැටුම්නම් තරමක් දුරදිග යන බොහොමයක් ඉඩකඩ පවතිනවා. කොපමණ කරදර බාධක පැමිණියත් ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට ඔබ උත්සාහවන්ත වෙනවා. විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට වගේම තමයි මිතුන් ලග්න හිමියන්ට අද විවාහ යෝග උදා කිරීමට බොහොමයක් ඉඩකඩ පවතින දිනයක්. හැබැයි තෝරා බේරාගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මව් පදවිය පිය පදවිය අපේක්ෂාවෙන් කටයුතු කරන දුවා දරුවන්ට අද දරු පිළිසඳ ගැනීම ඇතිවීමට ඉඩකඩ පවතින තාරක රටාවක් නිර්මාණය වී පවතිනවා. ඔබ උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත්. ප්‍රාථමික අධ්‍යාපනවල දුවා දරුවන් තරමක් කෝපයට පත්ව ආවේගශීලීව කටයුතු ඉදිරියට පවතින නිසා දෙමව්පියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන දරුවා උපක්‍රමශීලීව අධ්‍යාපන කටයුතු යොමු කර ගැනීම ඉතාමත් වැදගත්. සවස් කාලයේ තුල තරමක් දුරබැහැර ගමන් ගමන් යෙදීමට ඉඩකඩ පවතිනවා. මගතොට ගමන් ගමන් යෑමේදී මිතුන් ලග්නෙමියන් හොඳ කල්පනාවෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම බොහොමයක් වැදගත් වෙනවා. ඔබගේ තුනටිය ප්‍රදේශයේ ආශ්‍රිත වෙලා කකුල් කඳන් ආශ්‍රිත වෙලා ඔබගේ හෘද වස්තු ආශ්‍රිත වෙලා යම් යම් ආකාරයේ අසනීපතත්වයන් උද්ගත වෙන්න බලාවේ. ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ කඳ පිරිත වරක් උදේ සජ්ජායනය කරන ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ අද කහපාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 9 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාජචක්‍රයේ හතරවන රාශිය කටක ලග්නිය. ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු. සඳුවද ගමන් කරනවා කේතුගේ නැකතක බුදුක උපස්ථානයේ ගමන. ඔබ කේන්දරේ හතරවැන්නේ කර්මස්ථානගතව ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ඔබ තානාන්තර ලාභයක් නම් වුණාම කුසස්සියම බලාපොරොත්තු වෙනවා නම් වැටුප වැඩි කරගෙන උත්සාහ ගන්නවා නම් අදේ සඳහා යොමු වෙට ඉතාමත්ම යෝග්‍ය දිනයක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේ තමයි රැකී ආරක්ෂා කටයුතු ස්ථානය තුළ වැඩ කටයුතු අධික වීම නිසා තරමක් මානසික පීඩා චිත්ත පීඩා නම් තරමක් බහුලින බොහෝමයක් ඉඩකඩ පවතිනවා. ඔබ තෝරා බේරාගෙන අවබෝධයෙන් කටයුතු මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ නව රැකියාවක් අපේක්ෂාවෙන් කටයුතු කරන අයෙකු නම් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන බාර දෙන්න අවශ්‍ය පුද්ගල මුණ ගැහෙන්න අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතිනවා. හැබැයි හිතවත් අය සමග අසල්වාසීන් සමග යාළු මිත්‍රයන් සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී ඔබව තරමක් නොමග යවන ගතියක් ඔබට අපහසුතාවට ලක් කරන ගතියක් ඔබට අපවාද යන්නේ දේවල් අහන්න සිටින දවසක් නිසා ඔබ තරම කල්පනාකාරීව අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ප්‍රාථමික අධ්‍යාපන දුවා දරුවන් තරමක් දඩබ්බර ආකාරයට කෝපයට පත්ව කටයුතු කිරීම පොළඹවනවා. ඒ නිසා දෙමව්පියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන දරුවා උපක්‍රමශීලීව අධ්‍යාපන කටයුතු යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ ධනේශ ශාස්ත්‍රීය ප්‍රදේශ ආශ්‍රිත වෙලා ඔබගේ තුනටිය ප්‍රදේශවල ඔබේ ප්‍රක්වාස ආශ්‍රිතවල ඔබේ අක්ෂි ආශ්‍රිතවල යම් යම් ආකාරයක අසනීපතත්වයන් උද්ගත වෙන්න බලාවි. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ දැඩි විමසිලිමත් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබටත් පුළුවන් නම් චන්ද්‍ර සූර්ය පිරිත හෝ ජය පිරිත වරක් උදේ සජ්ජානකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ සුදු පාට වර්ණය හා කහ පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 9 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ පස්වන රාශිය සිංහ ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ සූර්යා. සූර්යාද ගමන් කරනවා රාහුගේ නැකතක සෙනසුරු උපස්ථානයේ ගමන. ඔබ කේන්දරේ 11 වැන්නේ අයස්ථානගතව රාහු සමග ඒක රාශි වෙලා ඔබ හිතවත් අයෙකුගෙන් අසල් වාසියෙකුගෙන් ඥාති හිතමිත්‍රාදියකුගෙන් උදව්වක් උපකාරයක් උපදේශයක් බලාපොරොත්තු වෙනවා නම් අද ඒ සඳහා යොමු වෙන්න අනිවාර්යයෙන්ම ඔබට උදව්වක් උපකාරයක් ලැබෙනවා. ඒ වගේ තමයි ඔබට යම් ආකාරයේ සවස් භාගයේ වන විට යම් මුදලක් අතර ලැබීමටත් බොහෝමයක් ඉඩකඩ පවතිනවා. ඔබ ලොතරැයි වාසනාව උරගා බලන බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අද යොමු වීමට ඉතාමත්ම යෝග්‍ය දිනයක් වශයෙන් තමයි පෙන්නුම් කරන්නේ. හැබැයි තරමක් දුර රැකී ආරක්ෂා කටයුතු වලදී වගේම තමයි ගෙදර දොර පවුල් ජීවිතය තුළ කුටුම්බ ජීවිතය තුළදී තරමක් දුරට ඔබ තරමක් ආවේගශීලීව කෝපයට පත්ව කටයුතු කරන දිනයක් නිසා ඔබට යම් යම් ආකාරයක බලපෑම් ඇති වේවි. මේ ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. එකම නිවසක ජීවත් වුණා නිවාස දෙකක අඹුසමෙන් නැසී ජීවත් වෙන වගේ දැනෙන දවසක් අද. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරගෙන වෙනදාට වැඩි නිවසියන් ගැන සිතා බලා කටයුතු මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබට උෂ්ණකත අසනීප සෑදීම උණ ගැනීම වෙන තත්ත්වයන් ඔබගේ ධනීසෙන් පහළ ප්‍රදේශය ආශ්‍රිත අසනීප තත්ත්වයන් ගෙල ප්‍රදේශයේ ආශ්‍රිත අසනීප තත්ත්වයන් ඇතුළු ඉඩර පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් චන්ද්‍ර සූර්ය පිරිත හෝ අටවිසි පිරිත වරක් උදේ සජ්ජායනිකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ විසිතුරු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 7 යොදා ගන්න. සිංහ ලග්නය ඔබටත් අද වාසනාව උදා වෙනවා. රාශි චක්‍රයේ සයවන් රාශියේ කන්‍යා ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. බුධ අද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක බුදුක උපස්ථානයේ ගමන. ඔබ කේන්දරයේ 11 වෙනි ආයස්ථානගතව කුජ සමග ඒක රාශි විලා ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ස්ථානය තුළ ඔබ රැකී ආරක්ෂාවේ උසස් වීමක් වැටුප වැඩි කරගන්න උත්සාහ ගන්නවා නම් තානාන්තරයක් ලබා ගන්න උත්සාහ ගන්නවා නම් අදේ සඳහා යොමු වෙන්න අවශ්‍යයි මුණ ගැහෙන්න.
ලිපිලේකන බාර දෙන්න සාර්ථකත්වය කරා යාමට පුළුවන්කම් පවතිනවා. ඒ වගේ තමයි එකම නිවසක ජීවත් වුණා නිවාස දෙකක අමුසමිනස ජීවත් වෙනා වගේ දැනෙවි. ඉඳ කල්පනාවෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි. විවාහ අපේක්ෂාවෙන් කටයුතු දුවා දරුවන්ට ඔන්න මුහුණු පොත ආශ්‍රිත වෙලා පුවත්පත් ආශ්‍රිත වෙලා දුරකථනය මගින් විවාහ යෝජනා ලැබීමට ඉඩර පවතින නිසා හැබැයි ඔබ තෝරා බේරාගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. මොන දේ ආවත් මොනතරම් කරදර බාධක ආවත් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ඔබ බලාපොරොත්තු ලාභ අපේක්ෂාවන් අද නෝඩුව ලැබෙන දිනයක්. හැබැයි ඔන්න සේවකයන් නිසා දැසිදස්සන් නිසා තරමක් කලට වේලාවට වැඩ කටයුතු අවසන් කරගෙන නොහැකි වීම නිසා තරමක් මානසික පීඩා චිත්ත පීඩාන වුණ කන්නලක් නිමියන්ට ඇති කරනවා. ඒ ගැන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබගේ ප්‍රක්වාස ආශ්‍රිත වෙලා ධනේශයෙන් පහළ ප්‍රදේශය ආශ්‍රිත වෙලා ඔබගේ හිස ආශ්‍රිත වෙලා ඔබගේ පිටකොන්ද ප්‍රදේශ ආශ්‍රිත වෙලා යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩ පවතින ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි විමසිලිමත් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් ජය පිරිතෝ අබසින්දානීය පිරිත වරක් උද සජ්ජානක ශ්‍රවණය කරන සුබ වර්ණයේ වශයෙන් ඔබ කහපාට වර්ණය හා නිල් පාට වර්ණය යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 3 හා අංක 5 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ සත්වන රාශි තුලා ලග්නය ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. සිකුරුවද ගමන් කරනවා කුජගේ නැකතක සෙනසුරු උපස්ථානයේ ගමන් ඔබ කේන්ද්‍රයේ අටවැන්නේ ආයු ස්ථානගතව ඔබ අද කිසිදු දෙයක් ගණන් නොගෙන බොහොම සැහැල්ලුවෙන් කටයුතු කිරීමට උත්සාහ ගත්තත් ඔබ සමග වැඩ කටයුතු කරන අය නිසා යම් යම් ආකාරයක මානසික පීඩා චිත්ත පීඩා තරම බහුල වෙනවා. ඒ වගේ තමයි සියලුම හවුල් කටයුතු වලදී හවුල්කරුවන් සමග දැස්දස්සන් සමග සේවකයන් සමග ගනුදෙනු කටයුතු කිරීමේදී ඔබගේ කටින් පිටින වචන නිසා යම් ආකාරයක සිත්ඇවුල් සිත් පීඩා ඇති වෙනවා. එම නිසා තුලා ලග්න හිමියන් කල්පනාකාරීව කටයුතු මතක තබාගෙන ඉතාමත් වැදගත් මේ කොපමණ දේවල් ඇතුණත් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ඔබ බලාපොරොත්තු වන ලාභ අපේක්ෂාවන් නෝඩුව ලැබෙනවා. ඔබ පදිංචි භූමිවල නිවාසවලට රහස්සාකර සතුරුකාරක කුමන්ත්‍රණ වගේම තමයි නොපෙන්නන බලවේගමකින් ඇති කරන්නා වූ මල ප්‍රේත දෝෂ කුම්බාර අමනුෂ දෝෂ වැනි අන්ධකාරයෙන් බලපෑම් දැඩිලෙස ඇති කරන දිනයක් නිසා උදෑසනම ආගමනුකූල කටයුතු කරලා කටයුතු කරන්න ඔබට ජය ගන්න වාසනාවක් තියෙනවා. ඒක තමයි වෙනදාට වැඩිය ප්‍රේමයේ ආලෙවෙනි කටයුතු වලට ඔබ ලෙන්ගත් වෙන දවසක්. හැබැයි තෝරා බේරාගෙන කටයුතු කරන්න ඔබගේ රහස් ප්‍රදේශයේ ආශ්‍රිත වෙලා ඔබගේ මුත්‍රාස ආශ්‍රිත වෙලා වකුගඩු ආශ්‍රිත වෙලා ඔබ දියවැඩිය රෝගෙන් පෙළෙනවා නම් ඉතාමත්ම ප්‍රවේසංගන ඔබගේ සෞඛ්‍ය ගැන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද කඳ පිරිත හෝ චන්ද්‍ර සූර්ය පිරිත වරක් උද සජ්ජන ශ්‍රවණය කරන්න සුබ වර්ණයේ වශයෙන් ඔබ අද කොළපාට වර්ණය හා සුදුපාට වර්ණය යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 5 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 8 වන රාශිය වෘශ්චික ලග්නය ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ. කුජාද ගමන් කරනවා සෙනසුරුගේ නැකතක සෙනසුරු උපස්ථානයේ ගමන ඔබ කේන්දරේ නම වෙන්නේ පුණ්‍ය ස්ථානගතව බුද සමග ඒක රාශි වෙලා ඔබගේ රැකී රක්ෂා කටයුතු වලදී වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී ගොඩක් කරගෙන යන දේවල් ඔබ වෙනස් කරගන්න අලුත් අලුත් දේවල් නව නව දේවල් ඔබගේ රැකියාවට එකතු කරගන්න ඔබ උත්සාහ ගන්නා දිනයක්. හැබැයි සාර්ථක වෙනවා. ඔබට ජය ගන්න වාසනාවක් තියෙනවා. ඔබ උත්සාහවන්ත වෙන උනන්දු ඉතාමත් වැදගත්. ඒ වෙනම රැකී රක්ෂා කටයුතු සඳහා වෙළඳ ව්‍යාපාර කටයුතු සඳහා තරමක් දුරබැහැර ගමන් යන ඉදීමට ඉඩකඩ පවතිනවා. තරමක් කිම බලාපොරොත්තු වන දේවල් තරම ප්‍රමාදෙවි කෙරෙන ගතියක් පෙන්눔 කරනවා අද දිනය තුල. ඒ නිසා උත්සාහවන්තව උනන්දුවෙන් අදිෂ්ඨාන ශීලව කටයුතු මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. විවාහ අපේක්ෂාවෙන් කටුන් දුවා දරුවන්ට අද හොඳ පෞල් පසුබිම් වලින් විවාහ යෝජනා ලැබෙන බොහෝමයක් ඉඩකඩ පවතිනවා. විශේෂයෙන් සෞඛ්‍ය සේවය ආශ්‍රිත වෙලා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ආරක්ෂක හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙලා මනාල මනාලියන්ගෙන් තමයි අද විවාහ යෝජනා ලැබීමට ඉඩකඩ පවතින්නේ. හැබැයි තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ප්‍රේමයේ ආලෙවෙන කටයුතු වල බොහොම හිතුවක්කාර ආකාරයට කටයුතු කිරීමට ඔබ පොළඹවනවා. එම නිසා ඉතාමත් මෙවසීමෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේ තමයි ඔබගේ තුනටිය ප්‍රදේශයේ ආශ්‍රිත වෙලා කකුල් කඳන් ආශ්‍රිත ඔබගේ හෘද වස්තුව ප්‍රදේශයේ ආශ්‍රිත වෙලා යම් යම් ආකාරයේ අසනීප තත්ත්වයන් උද්ගත වෙන්න බලා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි විමසිලිමත් කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේ ඔබට පුළුවන් නම් අද කඳ පිරිත හෝ රත්න සූත්‍රය වරක් උද සජ්ජන ශ්‍රවණය කරන්න සුබ වර්ණ වශයෙන් ඔබ විසිතුරු වර්ණය යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 9 අංක 2 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ නම් වන රාශිය ධනු ලග්නය ඔබගේ ලග්නාධිපති වන්නේ ගුරු. ගුරුවද ගමන් කරනවා බුදගේ නැකතක සඳුගේ උපස්ථානයේ ගමන ඔබ කේන්දරේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව ඔබ මහ පොළොව සම්බන්ධ භූමි සම්බන්ධ යානවාන සම්බන්ධ කටයුතු කරන අයකුණම් අද විකිණීම් කටයුතු වලින් මිලදී ගැනීම කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක් තමයි අද ගෙවන්නේ. ඔබ උත්සාහවන්ත වෙන උනන්දු ඉතාමත් වැදගත්. ඒ වගේ තමයි විශේෂ මුදල් සම්බන්ධ චෙක්පත් සම්බන්ධ ලිපි ලේඛන සම්බන්ධ යම් ආකාරයක නීතිමය ගැටලුවකට කරදරයකට පැටලීමට බොහොමයක් ඉඩකඩ පවතිනවා. ඒ වගේ තමයි ඔබ මුලා කිරීම් වලට රැවටිලි රසු වෙන ඉඩකඩ පවතින නිසා
දනු ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ගෙදර දොර පවුල් ජීවිතයද කුටුම්භ ජීවිත තුළදී ඔබ ස්ත්‍රියකන ඔබගේ ස්වාමියාවෙන් ඔබ පුරුෂයකන ඔබ භාර්යාවෙන් ඔබ ප්‍රතික්ෂේපන ගතියක් ඇති වේවි. ඒ වගේ තමයි සියලු හවුල්කරුවන් විසින් ඔබ ප්‍රතික්ෂේපන ගතියක් ඇති වෙන නිසා දනු ලග්න හිමියන් කල්පනාකාරීව අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. විවාහ අපේක්ෂාවෙන් කටුන දුවා දරුවන්ට හොඳ පවුල් පසුබිම් වලින් විවාහ යෝජනා ලැබීමට ඉඩ ලබනවා. ඒ වගේම මව් පදවිය පියපද අපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් දනු ලග්න හිමියෙක් අද ඒ සඳහා ඉතාමත්ම යෝග්‍ය ග්‍රහ තත්ත්වයක් පවතින දිනයක් නිසා උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත්. ඔබගේ හිස ප්‍රදේශයේ ආශ්‍රිතලා තුනටේ ප්‍රදේශයේ ආශ්‍රිත වෙලා ආහාර විසීම වෙන තත්ත්වයන් ඇතිවීමට ඉඩ ලබනවා. ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අභිසම්බිධාන පිරිත හෝ රතන සූත්‍රයේ වරකුද සජ්ජායනයකින් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ විසිතුරු වර්ණය හා නිල් පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 6 යොදා ගන්න. ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ දසවන රාශිය මකර ලග්නය. ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. සෙනසුරු අද ගමන් කරනවා සිකුරුගේ නැකතක බුදුග උපස්ථානයේ ගමන. ඔබ කේන්දරේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව කේතු සමග ඒක රාශි වෙලා. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වල ඔබ තානාන්තර ලාභයක් නම්බු නාමයක් උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අද යොමු වෙන්න ඔබට සාර්ථක ප්‍රතිවිල අත්කර ගන්න වාසනා ගුණයක් පවතිනවා. හැබැයි රැකී ආරක්ෂා කටයුතු වල ඔබ කරගෙන යන වැඩ කටයුතු වලදී වගේම තමයි විශේෂයෙන්ම වැඩ කටයුතු අධික වීම නිසා තරමක් ආකාරයකට මානසික පීඩා චිත්ත පීඩා නැගුණ බහුල වෙන බොහෝමයක් ඉඩකට පවතිනවා. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු සඳහා ඔබට දුරබැහැර ගමන් වෙන නිදීම ඉඩකට පවතිනවා. මගතොට ගමන් බිමන් යෑමදී ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ගෙදරදොර පවුල් ජීවිතය තුළ කුටුම්භ ජීවිතය තුළ නම් තරමක් අඬදබර දුරදිග යාමට ඉඩකට පවතින නිසා මකර ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. සන්ධ්‍යා කාලය තුළ දහවල් කාලය තුළ ඔබ තරම සෙල්ලක්කාර ආකාරයට තින්දු තින ගැනීමට පොළඹවනවා. මේ තත්ත්වය ඔබ වෙනස් කරගන්න උත්සාහ ගන්න. ඒ වගේම වෙනදාට වැඩිය නිවසියන් ගැන සිතා බලා කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ කකුල් කඳන් ආශ්‍රිත වෙලා, නහරවල් ආශ්‍රිත වෙලා, ස්නායු පද්ධතිය ආශ්‍රිත වෙලා, ඔබගේ අක්ෂි ආශ්‍රිත වෙලා යම් යම් ආකාරයේ අසනීප තත්ත්වයන් උද්ගත වෙන්න බලාවි. ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අභිසම්බිධාන පිරිත හෝ ජය පිරිත වරකුද සජ්ජායනික ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ සුදු පාට වර්ණය හා කොළ පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 7 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 11 රාශි කුම්භ ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. සෙනසුරුද ගමන් කරනවා සිකුරුගේ නැකතක බුදුග උපස්ථානයේ ගමන. ඔබ කේන්දරේ අයස්ථානගතව කේතු සමග ඒක රාශි වෙලා. හිතවත් අය සමග අසල්වාසීන් සමග ඥාති හිත මිත්‍රාදී සමග ගනුදෙනු කිරීම කටයුතු කිරීමේදී යම් ආකාරයක උදව් උපකාර නොලැබී යාමට ඉඩ පවතින දිනයක්. මොකද ඔබගෙන් උදව් උපකාර අරගෙන ඔබ ප්‍රතික්ෂේප ගැනීමට උත්සාහ ගන්නා දිනයක් නිසා කුම්භ ලග්න හිමියන් හොඳ කල්පනාවෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේ තමයි විශේෂයෙන්ම දැඩි අදිෂ්ඨානීය යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ඔබ තානාන්තර ලාභයක් නම්බු නාමයක් උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් ප්‍රමාද වෙලා හරි ලැබෙන දණියක් වශයෙන් තමයි පෙන්눔 කර වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙනවා. සෞස් භාගයෙන් සන්ධ්‍යා කාලය වෙන විට තරම දුරබැහැර ගමන් යන නිදිමට ඉඩ කරලා පවතිනවා. රැකී ආරක්ෂා කටයුතු සඳහා දුරබැහැර ගමන් යන යෙදීම තුලින් තරමක් දුරට මානසික පීඩා චිත්ත පීඩා නැගුණා බහුල වෙනවා. විවාහ අපේක්ෂාවෙන් කටුණු දුවා දරුවන්ට හිතවත් අය මාර්ගෙන් අසල්වාසීන් මාර්ගෙන් ඥාති හිත මිත්‍රාදී මාර්ගෙන් විවාහ යෝජනා ලැබීමට බොහෝමයක් ඉඩකඩ පවතිනවා. ඒ වගේ තමයි ඔබ කිසිදු දෙයක් ගණන් නොගෙන බොහොම සෙල්ලක්කාර ආකාරයට තින්දු දින ගන්නා දිනයක් නිසා ඉතාමත්ම කල්පනාවෙන් කටුණු ඉතාමත් වැදගත්. ඔබගේ කකුල් කඳන් ආශ්‍රිත වෙලා, මස්ගොබ ආශ්‍රිත වෙලා, ඔබගේ පිටකොන්ද ප්‍රදේශ ආශ්‍රිත වෙලා, පෙන්හාලු ආශ්‍රිත වෙලා යම් යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ පවතින ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අභිසම්බිධාන පිරිත හෝ රතන සූත්‍රයේ ජය වරකුද සජ්ජායනික ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් විසිතු වර්ණය හා කහ වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 අංක 5 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 12 රාශි මීන ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ ගුරු. ගුරුවද ගමන් කරනවා බුධගේ නැකතක සඳුක උපස්ථානයේ ගමන් කරන ඔබ කේන්දරේ 9 වැනි පුණ්‍ය ස්ථානගතව ඔබ අලුත් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අද ඒ සඳහා යොමු වෙන්න ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේ තමයි ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වීම බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මේ ලිපි ලේඛන අදාළ අයට බාර දෙන්න සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේ තමයි වෙළඳ ව්‍යාපාර කටයුතු අලුත් අලුත් දේවල් එකතු කර ගන්න උත්සාහ ගන්නා දිනයක් වශයෙන් තමයි අද පෙන්눔 කරන්නේ. ඒ වගේ තමයි වෙනදාට වැඩිය ඔබට සහයෝගය ලැබෙන දිනයක්. හිතවත් අයගෙන් අසල්වාසීන් ඥාති හිත මිත්‍රාදීන් පවා ගුරුවරුන්ගෙන් පවා වෙනදාට වැඩිය ඔබට
වරප්‍රසාද ලැබීමට බොහෝමයක් ඊටකට පවතින ඔබ උත්සාහවන්ත උනන්දුවෙන් කටයුතු ඉතාමත් වැදගත් සවස් කාලයේ වන විට නම් තරමක් දුර බැහැර ගමන් යන ඉදීමට ඉඩල් පවතිනවා මානසික පීඩා චිත්ත පීඩා බහුලව ඉඩල් පවතිනවා මුදල් සම්බන්ධ චෙක්පත් සම්බන්ධ යම් යම් ගැටලුවක පැටලීමට ඉඩල් පවතින නිසා මීන ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබගේ කකුල් කඳන් ආශ්‍රිත වෙලා ආහාර විසීම වෙන තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩල් පවතින ඔබගේ හෘද වස්තුව ආශ්‍රිත වෙලා පෙනහළු ආශ්‍රිත යම් අසනීපතත්වයන් ඇතිවීමට ඉඩල් පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ චන්ද්‍ර පිරිත වරකුද සජ්ජාන ශ්‍රවණය කරන්න සුබ වර්ණයේ වශයෙන් ඔබ කහපාට වර්ණය හා සුදුපාට වර්ණය යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 3 හා අංක 9 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා රාශි චක්‍රයේ රාශි 12 ගැනම කතා කරා හොඳ දේවල් හොඳ විදිහට අරගෙන අසුබ දේවල් ගැන දැඩි විමසිලිමත්ව කටයුතු කරන්න ඔබට බලපෑ ඇති සියලු ග්‍රහපල දුරු වෙලා ඔබට සෞභාග්‍ය උදාවන ප්‍රාර්ථනා කරනවා විජයශ්‍රී ජයසිම බෝහාමුදුරන්ගේ පීඨ ආරක්ෂාව ඇල්ම ලැබිලා ඔබගේ සියලු කටු සාර්ථක වෙන ප්‍රාර්ථනා කර ඔබ සියලු දෙනාටම තෙරුවන්ගේ සරණයි.